උණුසුම් පුවත් එසැනින් ගෙනෙන ලංකා නිවුස් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ශුද්ධෝත්තම පාප වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව කොළඹ අගරදගුරු අති උතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද උදෑසන රෝමය බලා පිටත්ව ගියා. කාදිනල් හිමිපාණන්ගේ මෙම විශේෂ රෝම සංචාරය සඳහා 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ පාස්කු ඉරිදෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූ පුද්ගලයින් 60 දෙනෙකුගේ සමීප ඥාතීන් පිරිසක්ද එක්ව සිටිනවා. 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදාවේ කොළඹ කතෝලික පල්ලි දෙකක් සහ ප්‍රධාන පිළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කරමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. ඊට අමතරව මඩකලපුවේ සියෝන් ක්‍රිස්තියානි දේවස්ථානයටද මෙම ප්‍රහාර මාලාවේ එක් ප්‍රහාරයක් ඉලක්ක කෙරුණා. ඉස්ලාම් අන්තවාදීන් විසින් එල්ල කළ මෙම මිලේච්ඡ ප්‍රහාර හේතුවෙන් මියගිය ශ්‍රී ලාංකිකයින් පිරිස 223කි. ඊට අමතරව රටවල් 14කට අයත් විදේශිකයින් 46 දෙනෙකුටද මෙම ප්‍රහාරය හේතුවෙන් ජීවිතය අහිමි වුණා. මෙලෙස මියගිය වැඩිම විදේශිකයින් පිරිසක් වාර්තා වුණේ අසල්වැසි ඉන්දියාවෙන්. ප්‍රහාරය හමුවේ මියගිය ඉන්දීය ජාතිකයින් සංඛ්‍යාව 11 දෙනෙකි. මීට අමතරව ඕලන්ද ජාතික බිලියනපතියෙකු වන අන්ඩ්‍රේඩ් හෝල්ෂ් ඕල්සන්ගේ දරුවන් 3 දෙනාටද මෙම ප්‍රහාරය හේතුවෙන් අකාලයේ සිය දිවි ගමනින් සමුගන්නට සිදු වුණා. ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය සමස්ත සංඛ්‍යාව 269කි. ඊයේ දිනය වන විට මෙම ප්‍රහාරය එල්ල කර අවුරුදු 3ක් ගත වුවද මෙවන තුරුත් මෙම ප්‍රහාරයට වගකිව යුතු හෝ සැලසුම් කළ කිසිවෙකු හෝ හඳුනාගෙන නොමැති අතර කිසිවෙකුට චෝදනා එල්ල කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඒ වන විට බලයේ සිටි සහ ඉන්පසු බලයට පත් වූ කිසිදු රජයක් මෙතෙක් පියවර නොගැනීමද විශේෂ සිදුවීමකි. මේ අතර පාස්කු ඉරුදන එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාරයට වසර 3ක් පිරීම නිමිත්තෙන් ඊයේ දිනේ දිවයිනපුරා කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වුණා. මෙවැනි gossip දිනපතා දැනගැනීමට දැන්මම අපිව subscribe කරන්න.